අප්‍රේල් 20ක සිද්ධියෙන් පැනනගින අපරාධ නඩු මහාධිකරණය පැවරුණොත් ඒ අධිචෝදනා පත්‍රය ඉන්ඩයික්මන්ට් එක අත්සන් කරන්නේ නීතිපතිවරයා නිසා. ඒ හේතුව මත නීතිපතිවරයාගේ සාක්ෂිය පුද්ගලිකව දීමෙන් ඔහුව නිදහස් කර එහෙත් නිලධාරීන් එම සාක්ෂිය දිය යුතුයි කියලා. බොහෝ මාධ්‍යවල ඒ වැරදි ලෙස වාර්තා කරගත් තිබුණේ සමහර මාධ්‍ය කියා සිටියා ප්‍රතික්ෂේප නීතිපතිතුමා ප්‍රතික්ෂේප කරුවයි සාක්ෂි දෙන්නේ, එතුමා කොයි වෙලාවකවත් ප්‍රතික්ෂේප කරුවේ නැහැ. ඉන් අනතුරුව තේරීම්කාරක සභාව හමුවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේස් සේනානායක මහතා හා හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න යන මහතුරුන් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. මම උතුවායන් ඇහුවා, ඔබතුමා බුද්ධියස ප්‍රතිසංවිධානයේ වුණා වගේ දෙයක් කිව්වා. ISIS වදුර රටට බලපාන්න පටන් අරගෙන නම් ඒට මුණ දෙන්න පුළුවන් බුද්ධියස ප්‍රතිසංවිධානයක් කරන්න ඇත්තටම කොපමණ කල් යනවා කියලා ඔබතුමා හිතනවාද? ඒ ප්‍රශ්නේ මම එදා ඇහුවා. ඔබතුමා උත්තර දෙන්න ඉස්සෙල්ලා මාධ්‍ය අයින් කරා. ඒක හන්දම නැවතත් ඒ ප්‍රශ්නේ අහන. දැන්ටමත් අපි සිදු කළා තියෙන්නේ මේ සිද්ධියෙන් පස්සේ මීට පෙර දැකපු නැති විදියට අපි එකමුතුභාවයකින් වැඩ ගන්න පටන් ගන්න තියෙන්නේ. ඒක අදහස් කරන සම්පූර්ණ ප්‍රතිසංවිධානයේ කියන එක නෙමෙයි. නමුත් ඒ සඳහා එකට ගමනක් යන්නට මුල පුරලා තියෙනවා. ඊට පස්සේ දැන් තියෙනවා අඟහරු අතර තිබෙන අපේ බුද්ධිංශ බුද්ධි සමාලෝචන සාකච්ඡාවලදී ඊළඟ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමවලදී මේ පිළිබඳව එකමුතුව කටයුතු කරනවා. සිද්ධිය වුණාන් පස්සේ ජාලය අඳුරාගෙන තිබුණ නිසා උපදේශ ගැන මට කතා කරන්න බෑ. නමුත් ඒ පිළිබඳව ඒ වෙලාවේ නිලැඳුම ඇඳගෙන කියන්න පුළුවන් ප්‍රවාහන්ට විතරක් කියන්න. වාචික සාකච්ඡා කරලා පස්සේ ලිඛිතව දුන්නට පස්සේ ඒ සඳහන් කරනවා. ඒක කියනවා අත්තරකුඩ ගන්න කියලා අපි ලියනවා. සමහර පුද්ගලයන් අත්තරකුඩ ගත යුතු බව සඳහන් කරනවා. එතකොට උපදේශයට වඩා වගකීමක් තියෙනවා ඒ තන්ත්‍රීන නිලධාරියට ඒක කරන්නට. ඔබතුමා ડોකියුමන්ට්ස් අගයක් තියෙනවා කිව්වා. ඒවා අපිට ඔබතුමාට මාධ්‍ය හමුවෙම නෙමෙයි වෙනම බාර දෙන්න පුළුවන් කොන්ෆිඩෙන්ෂල් කව. මොන වගේ අදාළේ මොන හරි ලැබුණ තොරතුරු වලට අදාළ දේවල්? උදාහරණයකට එක්ස් කියන පුද්ගලයා මේ වෙනකොට මේවා ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේක ජාති ආරක්ෂා තර්ජනය. මොකක් අත්තරකුඩ ගන්න. ඒකට ඇමුණුම් වගේක් තියෙන කරපු ක්‍රියාමාර්ගය. ඔහු කරලා දින දේවල් පළවෙනි පිටේ ලියලා තියෙන අත්තරකුඩ ගන්න කියන. ඒ ඔබ ඒ කරපු ඉල්ලීමට අදාළ ලියකියුලි තියෙනවා. ඒ ෆයිල් එක ඉදිරිපත් කරන්න, ඒක මාධ්‍ය ඉදිරිපත් කරන්න, රහස්‍ය ලේඛනයක් හැටියට දෙන්න. 21 ප්‍රහාරය සිදු වෙනවා කියන වාර්තාව ඇතුළත් ලිපිය යම් කිසි කෙනෙක් පුද්ගලයෙක් දන්නවා නම් මේ ලිපිය තමන්ට ඇවිල්ලා ඒ ලිපිය තවත් කෙනෙකුට දීලා බාර දීලා දැන් ඔබතුමා කිව්වා සමහර දුරකථන ඇතුළු රාත්‍රී 8ට 9ටත් එනවා. මේ වගේ අතිශය සංවේදී කාරණයක් ලිපියක් මේසුරින් තිබ්බ ඵලියෙන්ම ඒක ක්‍රියාත්මක වෙනවාද? ඒක සාකච්ඡා කළ යුතුද? සාකච්ඡා කළ යුතුයි. ගර්මෙන් කවුරු සාකච්ඡා නොකරන නම් ඒක ප්‍රශ්නේ මොකද්ද? ඒක වකිම කාටද? මම හිතන්නේ මෙතන නීතිඥ මහතුරුන් ගොඩක් ඉන්නවා. මම ඒක බලන්නේ ගොඩක්. ඔබතුමා මතයේ මගේ ඔපිනියන් එකක් දෙන්න මට තියෙනවා. සම්පූර්ණයෙන්ම පැහැරහැරීමක්. සම්පූර්ණ පැහැරහැරීමක්. ඒතොර ඒ මගේ මතය පුද්ගලික රටේ ජාතික ආරක්ෂා වගකීම තියෙන පුද්ගලයා ඒක දැනගෙන ඒ සම්බන්ධයෙන් ලිපියක් හදලා ගිහිල්ලා මේසුරින් තියලා පැත්තකින් ඉන්නවා නම් ඔබ විශ්වාස කරන ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් ඒ වගකීම පැහැරහැරීමක් හැටියට. මම මගේ දැනුම ඔබේ දැනුම හැටියට මං කියන එක පැහැදිලි. මේ වගේ අවස්ථාවලදී සාමාන්‍යයෙන් මෙවැනි ඉතාමත් බුද්ධිමය තොරතුරු පැත්තේ මේක ඉතාමත් ප්‍රබල බුද්ධිමය තොරතුරු පැමිණියාම ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රමුඛත්වයෙන් තියෙන මේ රැස්වීමේදී දැනුවත් කළ යුතුද? මං ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටියදී ඔවැනි තොරතුරක් ලැබුණා නම් මං අපේක්ෂා කරනවා එය මූලිකව සාකච්ඡා කරන අවස්ථාවක් තියෙනකොටත් යවපු අනිත් පුද්ගලයාට කියනවා නම් ඕක මහ ලෙඩක් කියලා ප්‍රශ්නේ එතනින් තියෙනවා නම් ඒක නෙවෙයි ඔබතුමා හිතන්නේ. මට සමා වෙන්න කරු මන්ත්‍රී මම සාබික මගේ ඉස්සරහ මං හරි අපහසුතාවයකට පත්. එහෙම වෙන්න දෙන්න බෑ. එහෙම කිව්වනම් මං හිතන්නේ මං රාජකාරිය පැහැරලා මං හිතන්නේ මේ ගේන මේ මත විමසන්න එපා මගේ. නෑ නෑ ඒක හරි අපහසුතාවයකට පත් වෙනවා. නෑ එච්චර නෑ. නෑ මම මෙතන ඉහන්නේ. නමුත් ඒක වෙන්න බෑ. ඒක මේක විශේෂම දෙයක් කියලා නම් මේක තියලා නම් ඒක ඕව කතා කරන්න එපා. ඕක මොකද්ද කියපු වචනේ මට තේරෙන්නේ. සෝ ආයි මට ඒ එහෙම නම් ඉතින් ඔයින් බුද්ධි මීතිම වැඩක් නෑ.